අයිබෝන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියද ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි ආරම්භ වන්නේ මම උදේෂාන් ඉදම ගෙදර ප්‍රථමයෙන් පුවත් සිරස්තල සර්වපාක්ෂික සමුළුව අවසන් සජබේ ජාතික ජන බලවේගයේ විමල් උදය සීඑම්සී සමුළුවට නැහැ සමුළුවේදී හිටපු අගමැති රනිල් මහ බැංකු අධිපතිත් මුදල් ඇමතිත් සමග උණුසුම් වෙයි 74 වසරක සාපේ නිමා කරමු ජේවීපී නුගේගොඩදී ඉල්ලයි දිනකට 70,000ක් පමණ ගෑස් සිලින්ඩර අවශ්‍යයි බෙදීම සීමිත නිසා දිගටම පෝලිම් බලශක්ති ඇමතිගේ බාලගිරි දෝෂය IOC තෙල් හිඟයි තෙල් ඇමති තෙල් වලින් ගහන්නද හදන්නේ සජිත් අසයි සජිත්ගේ රට තෙල් ගේන්න ජොන්ස්ටන් ඉල්ලයි සතොස හිස් හාල් නැහැ මස් මාළු පොල් තෙල් බිත්තර අහස උසට එක් පුද්ගලෙක් අදට ලක්ෂ 9ක් ණයයි පවුලේ පහක් නම් ලක්ෂ 45යි උපදින්න ඉන්න පොඩි එකක් ණයයි ආයෙ එන පොහොර නැව ගැන අදත් කතා ඇමරිකාවේ වික්ටෝරියා නූලන් IMF තීන්දුව ගැන රජය පසසයි ඉඩම් සංවර්ධන ආඥා පනතේ රෙගුලාසිය වසර 87කට පසු සංශෝධනයට මේ එන්නේ MCCද අපි ඉඩම් දෙන්නේ නැහැ MCC ගිවිසුමට SM චන්ද්‍රසේන කියයි සාෆිට හිඟවැටුප් සහ දීමනා දෙන බව නීතිපති අධිකරණයට කියයි ප්‍රථම නවධානය දේශීය පුවත් වෙත මෙලට නිදහසින් පසු ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයකටයි අද අප මේ වන විට මුහුණ දෙමින් සිටින්නේ ඉතිහාසයේ ආණ්ඩුවක් මුහුණ දෙන බරපතලම සමාජ දේශපාලන සහ ආර්ථික අර්බුදයට වත්මන් ආණ්ඩුවට මේ වන විට මුහුණ දීමටත් සිදුව තිබෙනවා එවන් පසුබිමකයි සර්වපාක්ෂික සමුළුව අද කැඳවා තිබුණේ නමුත් සමග ජන බලවේගය සහ ජාතික ජන බලවේගය සමුළුව ප්‍රතික්ෂේප කර තිබුණා මේ සමුළුවෙන් අද අප මුහුණ දෙන මේ අර්බුදයට විසඳුම් ලබා ගන්නට හැකියාවක් ලැබෙයිද හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමුළුවට සහභාගී වුණා එෙහිදී වික්‍රමසිංහ මහතා මහ බැංකු අධිපතිවරයාට තද පිළිතුරක් ලබා දුන්නා බැසිල් රාජපක්ෂ මහතා සමගත් උණුසුම් වාද ඇති කරගත්තා අපේ රටේ ඇත්තෙම කුජීත දේශපාලන සංස්කෘතියක් අනුන්ගේම දොස් දකින තමන් හොඳ බව කියන එක තමයි මේ දේශපාලන සංස්කෘතියේ ස්වභාවය අද ඇති ආණ්ඩුව 69 ලක්ෂයක ඡන්ද බලයෙනුයි පත් උනේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය නිසා අපට ඉන්නේ විධායක බලතල සහිත ජනපති කෙනෙක් මේ බලයට කාටවත් අභියෝග කරන්න බැරි බව තමයි බැලු බැල්මට පේන්නේ යාන්තම් කටෑරිය විතරයි සුසිල් ප්‍රේමජයන්තට උදේ ගම්මන්පිලට හා විමල් වීරවංශට තම තාන්නමාන්න පවා අහිමි කරනු ලැබුවා. ඒ කියන්නේ විවේචනයට අහුම්කන් දෙන්නේ නැහැ නම්ශීලී නැහැ කියන එකද? එවන් පසුබිමක සර්වපාක්ෂික සමුළුව කැදුවේ ඇත්තටම මේ අර්බුදයෙන් ගොඩ ඒමටද කියන සාධාරණ ප්‍රශ්නේ පැන නගිනවා. ප්‍රශ්න හැදුවේ අප නෙවෙයි කියලා ආණ්ඩුවට පැනලා යන්න බෑ. මේ වත්මන් බිහිසුණු සමාජ ආර්ථික හා දේශපාලන අර්බුදය ආණ්ඩුවේ පාලනයෙන් ගිලිහි යමින් පවතිනවා. ඒ අවිධිමත් ආර්ථික කළමනාකරණය නිසායි. මූල්‍ය පාලනයේ විධිමත් නොවීම ඉවක් බවක් නැතුව මුදල් අච්චු ගැසීම සහ නිසි වේලාවට නිසි කලට නිසි තීන්දුව ගත්තේ නැතිකම ප්‍රබලතම හේතුව බව සත්‍යයක්. බොහෝ ආර්ථික විද්වතුන් සේම සමහර දේශපාලනඥයුනුත් අවධාරණය කළේ IMF යන්න කියලා. නමුත් ආණ්ඩුව දිගින් දිගටම කිව්වේ යන්නේ නැහැ කියලා. නමුත් අද යනවා කියනවා. සර්වපාක්ෂික සමුළුව ආරම්භ වුණේම අද IMF වලින්. ඒ වගේම කුජීත දේශපාලන සංස්කෘතියේ මූලික ලක්ෂණයක්ද සහිතවයි. ඒ පසුගිය ආණ්ඩුවට චෝදනා කරමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් සහ එහිදී හිටපු රජයේ අගමැති අතර ඇති වූ උණුසුම් සංවාදයයි මේ. යම් හේකින් 2014 දී තිබූ ඇමරිකානු ඩොලර් බිලියන 79 කට දලදේශීය නිෂ්පාදිතය 2019 වෙන විට 65% වැඩි වී තිබුණා නම් මෙම අභියෝගයේ දරුණු එකක් වන්නේ නැහැ. එහෙත් 2019 වෙන විට ආර්ථිකයේ අගය වැඩි වී තිබුණේ ඇමරිකානු ඩොලර් බිලියන 84ක් දක්වා පමණයි. ඒකෙන් යම්කිසි පීඩනයක් රජයට මතුවෙන්න මතුවුණා. කරුණක් පැහැදිලි කරන්න මේ සම්මේලනයේ සම්මන්ත්‍රණය පවත්වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉල්ලීමෝඩ ඔබතුමා කැඳවලා තියෙනවා මට විශේෂයෙන්ම නිමල් සිරිපාල ඇමතුමා කතා කරලා මම උනගැහිලා දුක මේකට එන්න
පරණ යාළුවකමටවත් එන්න කියලා. අපි හිතුවා මේක වැදගත් කියලා. ඒ නිසා මෙතෙන්ට ආව මම ඊට පස්සේ දැක්ක අපේ හිටපු ජනාධිපතිතුමත් කළා කියන ප්‍රකාශයක් පුවත්පත් වල තිබුණා. ඉතින් අපි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ අත්ත වශයෙන්ම රටේ තියෙන මේ උග්‍ර ප්‍රශ්නේ. ඔබතුමා දන්නවා අපි අරගෙන තියෙන පියවර මොකක්ද කියලා. මෙතනදී අපි ආවේ නැහැ ආපහු මේ පක්ෂ දේශපාලනට කවුද වග කියන්නේ කියලා මේක. අර පටු දේශපාලනට මහා බැංකුවේ අධිපතිතුමා කිව්වට ආවේ නැහැ. ඒත් මම කනගාට වෙනවා. එතුම පටන් ගත්තේ මේක ඊළඟ ගියාන්ගේ වැඩක්. මම ඒක ඉතින් පිළිතුරු දුන්නේ. එතන මොකද ඊළඟට පිළිතුරු දෙනවද? ඒකයි මම අහන්නේ. මම මේක ගියොත් මම පිළිතුරු දෙයි. තාම ඒතන මෙතුම පිළිතුරු. මේක අන්තිමට ඉවරෙන්නේ විජය රජුනෝනේ. එයා ලංකාවට ඇවිල්ලා ආවේ නැත්නම් මේ ප්‍රශ්නේ තියෙන්නේ නැහැ කියලා. ඕකයි වෙන්නේ තිබුණාට අපි හිතෙන්ද යන්නේ. මම මේ ගැන කියන්නේ එක කාරණයක් විතරයි. ඒකයි මම කියන්නේ. විශේෂයෙන්ම අපි වෙන ප්‍රතිපත්තියක් ගියේ ඒ කාර්ය මිනිස්සුන්ට කන්න දුන්නා බොන්න තිබුණා පෙට්‍රෝල් දුන්නා ඊට වඩා කියන්න යන්නේ නැහැ. තව එකක් තියෙනවා. ජනාධිපති මේක අපේ ජයග්‍රහණයක් කියලා. මම මෙතෙන්ට ආවේ විපක්ෂ පුත්තක් ඇවිල්ලා නැහැ. ඒ මම ආවේ ඒගොල්ල පරාජය කරන්න නෙමෙයි. ඒකට අදහස් ප්‍රකාශ කළා ඒ වගේ කියලා ඒගොල්ල සම්බන්ධ කරගන්න. ඉතින් අපි මේවා කොරගේ ප්‍රශ්න ගැන කතා කරමු. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ අර්බුදයේ ආරම්භ අවස්ථාවේ සිටම IMF යන්න කියලා කිව්වා. අද ඔහු නැවතත් IMF වාර්තාව කෝ කියලා ඇහුවා. එෙහිදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතරද ඇති වුණේ උණුසුම් වචන හුවමාරුවක්. ජාත්‍යන්තර මූල අර්බුදයේ සම්පූර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරීමට උන් අපොහොස් වී ඇත. අත්ත වශයෙන් මේක අපිට පොරොන්දු වුණා කීප අවස්ථාවකදී. මං හිතන්නේ මේ සමහර පක්ෂ මෙතෙන්ට නොපැමිණියේ මේ හේතුව නිසා. මම කැමතියි දැනගන්න අපිට මේ සුමානුවත් එන සුමානුවත් මේක ලබා ගන්න පුළුවන්ද කියලා. පකිස්තානි වාර්තාව දැම්මම පිට වෙලා තියෙන සම්පූර්ණ එක පිටු 149. සමා වෙන්න මේ IMF වාර්තාව අපිට තාම සම්පූර්ණ ඇහිලා නැහැ. ඒගොල්ල කියලා කියන්නේ ඇහුවා කියලා. නෑ නෑ අපිට ඇහිලා නැහැ. එහෙනම් අපි හමු එතන එතන මේ ජනාධිපතිතුමා දැන් හරියට එන්න කිව්වොත් අපිට මේ කතා කරලා විස්තර කරන්න පුළුවන්. ඒක නිකලන්නේ. ඇයි හරියන්නේ නියෝජිතයාට එන්න කිව්වොත් අපි මේක ඒක නැත්තම් මම පිළිගන්නේ නෑ අපි වගකීමකින් කියනවා අපිට තාම වාර්තාව ඇහිලා නැහැ. යා එවල නැත්තම් අපි කියමු එන්න එවන්න කියලා. නෑ ඉතින් අපි ඒක යවලා තියනවා අපිට ඩ්‍රාෆ්ට් එක එවලා තියනවා. ඩ්‍රාෆ්ට් එක අපි අපේ අදහස් එක්ක ඩ්‍රාෆ්ට් එක ඩ්‍රාෆ්ට් එක එවලා තියනවා. ඩ්‍රාෆ්ට් එක නේ එවන්නේ මුලින්. ඊට පස්සේ ඒක රිපෝට් එක ෆයිනලයිස් කරලා බෝඩ් එකට දාලා ඒකට එවන්නේ. ඉතින් ඒක ඒක පිළිගන්නවා ඩ්‍රාෆ්ට් එක ආවා කියලා. මෙතෙක් කල් ආවේ නැහැ කියලා. නෑ ඩ්‍රාෆ්ට් එකක් ඉතින් මුලින් අපි එක සාකච්ඡා කරන ඩ්‍රාෆ්ට් එක ඉතින් ඔබතුමා දන්නවනේ මට වැඩි හොඳට. ඔබතුමා හිතියන් කමන්නේ. අපිට ඩ්‍රාෆ්ට් එකක් ආවම අපිට යන දවසෙත් මොකක්ද? දැන් ඩ්‍රාෆ්ට් එක දුන්නා. ඩ්‍රාෆ්ට් එක මට කමන්නේ දෙන්නම මේ පාන්. නෑ ඩ්‍රාෆ්ට් එක දෙන්න බෑ. ඒක මොකද ඩ්‍රාෆ්ට් එකේ අපි චැලෙන්ජ් කරලා තියෙන්නේ. මම නෑ මට දෙන්න එපා දෙන්න එක පාර්ලිමේන්තුවට දෙන්න. නමුත් මෙහිදී සමුළුව ආරම්භ කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ මෙය දේශපාලන උත්සාහයක් නොවන බවයි. මේක ඇත්ත වශයෙන්ම මේ දේශපාලන වශයෙන් පෙන්වන්න කරන දෙයක් නෙවෙයි. අවංකවම ඔබ සමගීම සහභාගීත්වයෙන් අපි අද මුහුණ පාලා තිබෙන ගැටළු වලට විසඳුම් සොයන්නටයි සෑම පක්ෂ විපක්ෂ සිළු දෙනාගේම වගකීමක් හැටියට මම විශ්වාස කරන නිසා අපි අද මේ සමුළුවට සහභාගී නොවන අනිත් පක්ෂවලටත් මිල්ලා සිටිනවා ඉදිරියේදී මේ සමුළුව සහභාගී වෙලා ඔවුන්ගේ විසඳුම් සාකච්ඡා කළා කිටි කාලීනව සහ රට ඉදිරියට ගෙන යන්නට සහභාගී වෙන්නට කියලා. අද මේ සමුළුව ඇත්තටම ඉල්ලුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. එහෙම නැතු ආණ්ඩුව නෙවෙයි. නමුත් රජය ඊට කැමති වුණා. ඒත් අද ප්‍රධාන විපක්ෂයේ වන සමග ජන බලවේගයේ මේ හමුවට යාම ප්‍රතික්ෂේප කළා. ජාතික ජන බලවේගය ඇතුළු තවත් පක්ෂ කිහිපයක් ගියේ නැහැ. වාසු විමල් ගම්මන්පිල ගියේත් නැහැ. මේ තුන්දෙනා රජයේ පත්කිරීමේ සටනේ හිටපු කසකාරයන්. මේ සමුළුව ඉල්ලපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිව්වේ සමුළුවේ අරමුණ ආණ්ඩුවට මුක්කු ගැසීම නෙවෙයි කියලයි. ජනතාවගේ දුකට විසඳුම් සෙවීම කියලයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රකාශ කළේ. මෙහිලා ප්‍රධාන ඉල්ලීම් 14කුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දුන්නා. එක් ප්‍රධාන යෝජනාවක් වූයේ වසරක කාලයක් සඳහා රජයේ සියලු සංවර්ධන කටයුතු නතර කිරීමයි. එසේම රාජ්‍ය උත්සව නතර කරන ලෙසද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කර තිබෙනවා. ඒ ඇතුළු තවත් යෝජනා 12ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
ඉදිරිපත් කළා. ජනාධිපතිතුමනි අගමැතිතුමනි රාජ්‍යාංශයේ සිදුවන වංචා දූෂණ සම්බන්ධයෙන් ජනතාව තුළ විශාල ඒ සම්බන්ධයෙන් මතයක් තිබෙනවා. ඒවා පිළිබඳව අවශ්‍ය පරීක්ෂණ කෙරෙන්නේ නැtei කියන එක. අපි ඒ නිසා මූලික වශයෙන්ම ඉල්ලා සිටින්නේ මේ ප්‍රසම්පාදන කොමිසම හා විගණන කොමිසම නැවත ස්ථාපිත කළ යුතුයි කියන එකයි. රාජ්‍යාංශයේ සියලු තලයන්හි සිදුවන කුෂණ අක්‍රමිකතා හා වංචා වැළැක්වීම සඳහා පූර්ණ බලතල සහිත විෂය ප්‍රවීණයන්ගෙන් සමන්විත නියාමන කොමිසම වහා ස්ථාපනය කළ යුතු බවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කරයි. ඇත්තටම සර්වපාක්ෂික නෙමෙයි මොන පාක්ෂික හෝ සමුළුවකින් මේ මොහොතේ රටේ මූල්‍ය අර්බුදයට විසඳුම් ලැබෙනවා නම් ජනතාව ඊට පින් දේවි. නමුත් ණයටම කන්න පුරුදු වුණ ණයම ඉල්ලගෙන යන අපේ රටේ දේශපාලනයට මේට විසඳුමක් තියේවිද? හොරකම දූෂණයේ වංචාව උඩුදුවලා කුණු වෙලා ඔජස් ගලන දේශපාලන සංස්කෘතිය තුළ සැබෑ විසඳුම් තිබේද? ඇත්තටම නිදහසින් පසු අප පවත්වගෙන යන දූෂිත අමන දේශපාලන ක්‍රමයේ වෙනස් කරන තුරා අපට ගැළවීමක් නැහැ. අපේ රටේ මේ දේශපාලන පක්ෂ කවදාවත් එකට එකතු වෙලා හරි මගට මේ රට ගන්නෙ නැති බව පැහැදිලිව කිව යුතුයි. අපේ සමාජයේ හවුලේ කැඳත් එපා කියලා කියන්නෙම අපේ රටේ දේශපාලන පක්ෂ හවුල් වෙලා රට කරපු හැටි නිසාම කියලයි අපට නම් හිතෙන්නේ. 74 වසරක සාපේ නිමා කරමු ජන පීඩක ආණ්ඩුව පන්නමු මැයින් ජාතික ජන බල වේගය අද විරෝධාපාගමනක් සංවිධානය කර තිබුණා. මේ වන විට එහි ජන රැළිය නුගේගොඩ දී පැවැත්වෙනවා. 74 වසරක සාපේ නිමා කරමු ජන පීඩක ආණ්ඩුව පන්නමු යන තේමාව යටතේ අද දැවැන්ත විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ එම බලවේගයේ නායකයින් නියෝජිතයින් සහ පාක්ෂිකයින්ගේ සහභාගිත්වයෙන් මෙම විරෝධතා පෙළපාලිය පැවැත්වුණා. විරෝධතාවේ ආරම්භ වුණේ දෙල් කඳමන් සන්ධියෙන්. එතැන් සිට හයිලෙවල් මාර්ගයේ ඔස්සේ විරෝධතාකරුවන් නොගේගොඩ නගර මැදිය දක්වා පැමිණුණා. එහිදී හයිලෙවල් මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්ද හටගත්තා. විරෝධතාවේ පැමිණි පිරිස නුගේගොඩ නගර මැදියේදී ජන හමුවක්ද පවත්වනු ලැබුවා. දැන් රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් පොලිං.
පොලිම්බල ඉන්නේ ජනතාව තමන්ට අවශ්‍ය බඩු බාහිරාදී මිලදී ගන්න. අවශ්‍යතාවයට බහඬ නැහැ කියන්නේම හිඟයි කියන එකනේ. ඒ කියන්නේ ඇත්තටම විශාල හිඟයක් තියෙනවා. අදත් ගෑස් පොලිම් රට පුරා දකින්න ලැබුණා. දෛනික ගෑස් පරිභෝජනය මෙට්‍රික් ටොන් වලින් ගත්තොත් 1300ත් 1400ත් අතර ප්‍රමාණයක්. එය සිලින්ඩර් වලින් ගත්තොත් 60000ත් 70000ත් අතර දෛනික අවශ්‍යතාවයක් තිබෙනවා. අනික පෙට්‍රල් පුරව ගන්න වගේ බෝලි වලට ගෑස් පුරවන්න බැහැනේ. මේ තියෙන්නේ ජනතාව පාවිච්චි කරන ගෑස් සිලින්ඩර්. දැන් ඉතාලම පැහැදිලි ගෑස් හිඟයි කියලා. ඒ වගේම ප්‍රමාණවත් ලෙස අපේ රටේ ගෑස් නැහැ කියලා. අපේ රටේ ජනතාව තාම උදේ ඉඳන් රෑ වෙනකන් දිගු පොලිම් වල රටේ ගෑස් හිඟයි පොලිම් වල මිනිස්සු ගහමරා ගන්නවා. ඇත්තටම අපේ රටේ මැතිඇමතිවරුන් මේ ජනතාව රවට්ටන්නේ මොනව බලාපොරොත්තු වෙන්නද කියලා හිතා ගන්නවත් බැහැ. අපේ රටේ දෛනික ගෑස් පරිභෝජනය මෙට්‍රික් ටොන් වලින් ගත්තම 1300ත් 1400ත් අතර වෙනවා. සිලින්ඩර් වලින් ගත්තම 60000ත් 70000ත් අතර ප්‍රමාණයක් අවශ්‍යයි. නමුත් මේ වන විට වෙළඳපළට නිකුත් කරන්නේ ඉතා සීමිත ගෑස් ප්‍රමාණයක්. අපේ රටේ ප්‍රධාන ගෑස් සමාගම් දෙකක් තියෙනවා. එකක් ලිට්‍රෝ, අනික ලාෆ්. ලිට්‍රෝ රජයට අයිති සමාගමක්. ලාෆ් පෞද්ගලිකයි. නමුත් මේ සමාගම් දෙකම දැන් හොඳටම ෆේල් වෙලා ඉවරයි. සමාගම් දෙකටම ගෑස් තොග ගේන්න ඩොලර් නැහැ කියලායි කියන්නේ. නමුත් ලිට්‍රෝ සමාගම යලි වෙළඳපළට ගෑස් නිකුත් කිරීම ආරම්භ කළා. කෙසේ වෙතත් එම තොග ප්‍රමාණවත් වන්නේ නැති බවයි වාර්තා වන්නේ. ඉදිරි දිනවලදී ගෑස් නෞකා කිහිපයක්ම දිවයිනට ළඟා වීමට නියමිතව තිබෙනවා. දිවයිනට පැමිණි ගෑස් මෙට්‍රික් ටොන් 3700ක් ප්‍රගත් නෞකාවේ ගෑස් තොග ගොඩබෑම ඊයේ ආරම්භ කළා. කෙසේ වෙතත් ජනතාව නම් තාමත් දිගු පොලිම් වල. පුදුමය කියන්නේ මේ ගෑස් පොලිමක සිලින්ඩර් කරතියන් හිටගෙන ඉන්න එක මැති ඇමති කෙනෙක්වත් දැක්කේ නැති එකයි. ගෑස් නෑ, ලාම් තෙල් නෑ. තමයි ගෙදර බඩගින්නේ ඉන්නවා. කවුද මේ මිනිස්ටර්ලා ඇවිල්ලා පොලිමේ ඉන්නවද නැත්නම් ජනාධිපති ඇවිල්ලා පොලිමේ දුප්පත් අය තමයි මෙතන පොලිමේ ඉන්නේ. ගෑස් එනවයි කියනවා, ගෑස් නැහැයි කියනවා. ඊට පස්සේ ඉතින් ආයි යනවා. ඊට පහුවින්ද ආපහු එනවා. දරුවෝ ගෙවල් වල දාලා කන්න බොන්න බින්ද විදියක් නැහැ. මහතුරුන්ගේ රස්සාවට යන්න විදියක් නැහැ. මොකද්ද මේ ජීවිතේ? අපි දීපුවාට අපිට ගහන්න ඕනේ මේ. ඡන්දේ දීලා අපි දිනලා දුන්නට. හැමදාම මේ පොලිම අපිට පුරුද්දේ දැන්. තව ඉස්සරහටත් එනවා අපි. මේක හැමදාම යන එකක් නේ. අද විතර නෙමෙයි. අද එනවා දෙන්නම් කියනවා, එට දෙන්නම් කියලා කියනවා. ඔක්කොම අනාත්තයි. ඒගොල්ලන්ට ප්‍රශ්නයක් ගොලංගෝල ගෑස් සෝනතරම් තියෙනවා. මෙතනට මම බලන රටේ ජනතාව තමයි ඡන්දේ දුන්නේ. රටේ ජනතාවම මැරෙන්නේ. හැමති කියනවා ගෑස් පොලිමක් නැහැලු. මේ නැව් තියෙනවා, මේ නැව් තියෙනවා. නැව් නම් තියෙනවා මු දෙවනතර. නමුත් ගෑස් නැහැ අපිට. කොයි පක්ෂය අවතර අපිට වැඩක් නැහැ. දුප්පත් මිනිහා දුකේ. අපි දැන් පාන්දර හතර ඉඳලා ඉන්නවා. කොස්සෙන් තමයි දෙන්න තියෙන්නේ. උදේ පාන්දර ඉඳලා ඉන්නවා. ආණ්ඩුවන වැඩක් නැහැ. එතතම අපි නම් ඡන්ද දාන්නම නැහැ ඒගොල්ලන්ට. ඡන්ද ඉල්ලලා ආව නම් සෙරුප්පෙන් තමයි ගන්න යාළුවෝ. ගෑස් සිලින්ඩරේ 5000 තිබ්බත් අපි ගන්නවා මේ කක අපි මෙතනලේ මේ ඉන්නේ. දැන් හරිම සතුටුයි සැපයි. ගෑස් නැති නිසා දැන් භූමි තෙල් ගන්නත් ජනතාව දිගු පොලිම් වල රැඳී සිටිනවා. මේ ගෑස් එක දවසක් හරි ඉෂු කරා කියලා කියන්න කියන්නකෝ ගෑස් එක ආපහු සෙඩ් එක වැඩ කරන කෙල්ලේවිලා ලේබල් එක කඩනවා. කඩලා බ්ලැක් එකේ විකුණනවා මේගොල්ලන්. ලාමුදලුත් දෙන්න. දැන් අතරේ ඉඳලා පොලිමේ හිටියන් පස්සේ දැන් පෑපාක් පෑකයක් පොලිමේ හිටියන් පස්සේ දැන් ඇවිල්ලා කියනවා ලාමුදල් නැහැ කියලා. මේ මැනේජර්ට දන්නේ නැද්ද ලාමුදල් කොච්චර තියනවද කියලා? දවස් දෙකක් ඉන්න කට්ටිය භූමි තෙල් නැතුව. බෝඩේ දාලා තිබුණා නෝ උදේ කවුරු පාන්දර ඉන්නේ නැහනේ. රස්සවට යනවා ඉස්කෝලේ යන්න විදියක් නැහැ ඔක්කොම. ඊයේ දෙකේ ඉඳලා ඉන්නවා. ඊයේ නෑ අතවලේ අතවලේ කියලා මිනු නෑ කියලා. උදේට එන්නේ කිව්වා කොහොමද කියලා. ඒකත් දියලා අපි පරිප්පු කනවා වෙන මොනවා කියන්නේද ඉතින් බඩු නෑ. උදේ පාන්දර අතරට ආවේ මෙතන්ට. ලීටර් 300ක් කියලා 150ක්ලු 150 ඊට පස්සේ 100ක්ලු. එතකොට අපි දෙකෝල තමයි මෙතන මරාගෙන මැරෙන්නේ. මේ ඔයගොල්ලන් පාඩුවේ ඉන්නවා. නම් භූමි තෙල් එක දෙන්නේ නැහැ කියලා නතර කරන්න තිබේ. එක එක්කෙනා මිනිස්සු දෙක එක විදිය කරන්න හොඳ නැහැනේ. මම ඊයේ ලෝක දුන්නා. ඒක දීලා සමහර කට්ටිය භූමි තෙල් දීලා තියෙනවා. ඒක හොඳ නැහැනේ. මේ ටෝකන් දීලා ඌ කියන්නේ දැන් දෙන්න බැහැ. දීලා යවන්න. දැන් දෙන්නේ නැහැ. තව පොලිම අපි ඉන්නවා. පිය අපි මෙතන නැකන් ඉල ලණුවක් දාලා අයින් කරලා ඕගොල්ලෝ එට උදේ අටට එන්න. මේක තෙල් දෙන්නම්. අනිවාර්ය දෙන්න කියලා මැනේජර් කිව්වා. දැන් එහෙම නැහැ. තෙල් නෙල්ලු. ඊයත් රස්සාවක් නැහැ, අදත් රස්සාවක් නැහැ. එමදාම මේම පොලිම් දා ඉඳලා නිකන් යන්න බෑනේ. අපිට මේක මොනවාරි කරලා දෙන්න කියලා තමයි අපි කියන්නේ.
අද ලෝකයේ භාවිතා කරන පොදු මුදල් ඒකක වන්නේ අමරිකානු ඩොලරය. අමරිකානු ඩොලරයට අමතරව පෙට්‍රෝ ඩොලරයකුත් තිබෙනවා. මෙහිදී සිද්ධ වෙන්නේ ලෝකයේ කුමන රටක් කුමන රටකින් ඉන්ධන මිලදී ගත්තත් අමරිකානු ඩොලර් වලින් පමණයි ගෙවීම් කළ යුත්තේ. ඒ නිසා පෙට්‍රෝ ඩොලර් කියලා නමකුත් හැදිලා තියෙනවා. ඩොලරේ අගය ඉහළ පහළ යනකොට ඒ අනුවම තෙල් මිලක් ඉහළ පහළ යනවා. අපිට අමරිකානු ඩොලර් හිඟ නිසා ඇත්තටම තෙල් ගෙන්න ගන්න බැහැ කියන එක ඉතාම පැහැදිලි. හැබැයි තියෙන තෙල් ටිකත් හංගලා පෝලිම් හදන බවකුත් දැන් දැන් පේන්න තියෙනවා. මේ විදිහට ජනතාව පෝලිම් වල ලග්ගලා ගහන ගේම් එක මොකක්ද කියලා දැන් රටේ ජනතාව ප්‍රශ්න කරනවා. අපේ රටේ දේශපාලනය කුජීතයි කියලා අපි දන්නවා. හොරකම් කලේ නැති දේශපාලඥයින් ඉන්නවා නම් ඒ අතේ ඇඟිලි ගානට අඩුවෙන් බව කිව යුතුයි. යුද්ධය තුල මිනි පෙට්ටියනුත් ගසා කන්න හදපු අමනුසයින් අපේ රටේ හිටියා. තාමත් ඉන්නවා. තෙල් කියන්නේ හොඳ බිස්නස් එකක්. ලීටරයකින් 125ක් 30ක් ලැබුණත් පරම්පරාවම ගොඩ. පෝලිම් හදලා හිඟ මවලා වැඩි කරලා වැඩි ගානට යටිමඩි ගහලා අපේ රටට තාමත් ගේන්නේ නැත්තේ මිනි පෙට්ටි විතරයි. සමහර දේශපාලඥ ඉන්ගේ නෑදෑ හිතවතුන් පමණක් නොවේ මිතුරනුත් මේසා දන කුවේරීන් වන්නේ කොහොමද? දැන් මාස දෙකක පමණ ඉඳලා ඉන්ධන පෝලිම් එක ඉන්ධන ඇමති කෙනෙක් ඇත්ත කියලා ගෙදර ගියාලු. අනිත් කෙනා බොරු කියමින් ගෙදර ඉන්නවා. දැන් සති දෙකක ඉඳලා කට ඇරියොත් කියන්නේ තෙල් තියනවා නැව් වෙනවා ඇති වෙන්න බෙදලා පෝලිම් නැහැ කියලා. නමුත් රට පුරාම ඉන්ධන පෝලිම් දක්නට ලැබෙනවා. අද දවස් දෙකක් විතර පෝලිම් ඉඳලා තමයි මේ ඊයේ හවස ආපු ගම. ඊයේ වැඩ කරපු පඩි ඉවර මේ පෝලිම් ඉඳලා කාලා බීලා මම ගෙදර ළමයින්ට කන්න දෙන්න විදියකුත් නැහැ. තෙල් හම්බ වෙන්නේ නැහැ. මේක තමයි සෞභාග්‍ය දැක්ම. කොළඹ ගිහලාම අපිට තෙල් ගහගන්න තෙල් නැහැ. පෝලිම් ඉඳලා දවසක් කර දවසක් තමයි බස් ගන්න. එක දවසක් තෙල් පෝලිම් ඉන්නවා. අනිත් දවසක බස් එක දුවලා ඉන්නවා. බලන්න දැන් මං ඊයේ ඉඳලා ඊයේත් හිටියා. ඊයේ උදේ 6:20 ඉඳලා හවස 4 වෙනකන් හිටියා ඩීසල් නැහැ. මේ අතර ප්‍රසම්පාදන ක්‍රමවලට පිටින් ඉන්ධන ගෙන්නන්න හදනවා කියලා අද පාර්ලිමේන්තුවේදී කතා බහක් ඇති වුණා. ඒ කියන්නේ පෝලිම් වල අපිව තියලා ගේන ඉන්ධන ලීටරේනුත් ගසා කන්නද හදන්නේ. පොරතල් තොගයක් මිලදී ගැනීම සඳහා බලශක්තිය අමාත්‍ය ගාමි ලොකුගේ මහතා යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. සම්පූර්ණයෙන්ම ටෙන්ඩර් ක්‍රියාවලියෙන් පිට. ෆෝචුටි ජෙනරල් ට්‍රේඩින් නැමැති එක්සත් අරාබි එමිරාජෙන් වෙනත් සමාගමකින් පොරතල් බැරර ලක්ෂ 7ක් ගෙන්වීමට යෝජනා කරනවා. අත්හදා බැලීමක්ලු අත්හදා බැලීම මත වසරක කාලයක් ගිවිසුම් ගතවීම කැබිනට් අනුමැතිය ලබා දීලා. මොකද්ද මේ ගනුදෙනුව? කෝ විනිවිද භාවය. මෙච්චර හානියක් සිදු වෙන මොහොතක මේ තෙල් වලිනුත් ගහන්න හදනවානේ. ඔබතුමා තෙල් ගේන එක ගැන දැන් කියනවා තෙල් වල හොරකමක් එන්න යනවා කියලා. ඔබතුමාලගේ විපක්ෂයේ එක වෙලාවකට කියනවා තෙල් ගේන්න කෑස් නෑ කියනවා. ඒතර ඔබතුමා මම දැක්කා ඔබතුමාගේ අර උද්දෝෂණය කියනවා රටවල් තුනකින් කෑසුයි තෙලුයි දෙන්න. ඉතින් ඔබතුමා ওই රටවල් තුනේ ඔබතුමා තෙල් ගෙනල් දුන්නොත් ඔබතුමාට ලොකු ජයග්‍රහණයක්. මිනිස්සු කොච්චර ඔබතුමාට ගරු කරයිද? ඔබතුමා කවදා බලයට ඉද දන්නේ නෑනේ. ඉතින් ඔබතුමාට බලය නැති කාලේ හරි මේ රටේ මිනිස්සුන්ට මෙහෙම වැඩක් කරන්න පුළුවන් නම් ඉතමත් හොඳ දෙයක්. ද මිනිස්සු කියයි ප්‍රේමදාස මහත්තයා දක්ෂයේ ගෑස් පස්සේ විසඳුවා. කොටාවේ ජනාධිපතිතුමාට බැරි වුණා. ඉතින් ඒ ගෞරවය ගන්නකො ඔබතුමා. රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනු කිරීමේදී ඒක ගවර්න්මන්ට් ටු ගවර්න්මන්ට් වෙන්නේ. ඒක ගවර්න්මන්ට් ටු අපොසිෂන් නෙමෙයි. බාර දෙන්න වැඩ පෙන්නන්න. මේ අතර IOC ළඟත් අද පෝලිම්. ඒ වගේම ඉන්ධන තිබුණෙත් නැහැ. ඒකට ඇත්තටම හේතුව කුමක්ද? ඉන්දියා ඔයිල් සමාගමේ පිරුම්හල් වලට ඉන්ධන නිකුත් කිරීම ඩීසල් පෙට්‍රල් 180කින් අඩු කරලා තියෙනවා. අද කොළඹ තියෙන පිරුම්හල් වලින් පෙට්‍රල් ලැනුම් 10යි ඩීසල් ලැනුම් 20යි නිකුත් කරන්නේ. LIOC පිරුම්හල් වල හිමිකරුවන් අනවුම් වලට සල්ලි වැඳලා ඉන්ධන ටික එන්නේ. දැන් ඉන්දියා ඔයිල් සමාගම ලංකාවත් එක්ක ඩොලර් මිලියන 500 ඉන්ධන ගිවිසුම අත්සන් කරාට පස්සේ පෙරේදාව නැවට පස්සේ කියනවා අපිට සමස්ත ඉන්ධන දෙන්න බැහැයි කියලා. මේක උනේ ජනවාරි 3 ඉන්දියාවට තීන වරාය තෙල් ටැංකි ටික ගිවිසුම් හොර ගිවිසුම කී යටත් කරපු නිසා. දැන් විදුලි බලාගාර වලටයි සමස්ත රටේ ඉන්ධන පිරිමැස්න ඉන්ධන නිකුත් කිරීමේ බලය මේ අනුව වැඩි දවසක් යන්න ඉස්සලා ඉන්දියාව සතු වෙනවා. මේ අතර අදවන විට පොළොන්නරුවේ ගොවියා පවා අසරණ වෙලා ඒ අස්වැන්න නෙලා ගන්න අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර වලට ඉන්ධන නැතිකම හේතුවෙන් පොලිමේවිල තෙල් ටික ගන්න ආවට පස්සේ තෙල් ටික නැහැ. තෙල් ලැබිටි අයින් කරලා දැම්මන්න අර ඒක ගහන බයිලා ඒක දන්නේ නැහැ. ඒක කියනවා තෙල් පොලිම් කොහෙද රටේ තියෙන්නේ කියලා. අනේ ඔබතුමා ලෙන්නකෝ ඒ චොපර් එක ඇවිල්ලා බලන්නකෝ. පාලකේ කුණම ගන්නකෝ හොඳ නායකත්වය. ශක්ති දෙවියන්ට වගේ දීලා තියෙනවනේ ජනතාව බලය. ඇයි මේ ඇමතිවරුන් අපේ මේ පොළොන්නරුව හිටපු ඇමතිවරුන් ඇයි මේක බලන්න බැරි ඇවිල්ලා? මේ රොෂන් මාතලට ඇස්පේන් නැද්ද? අපේ ගෙවල් වලට ආවා අතුකොරල මාතලට ඇස්පේන් නැද්ද? එක මහත් එක මෙතෙන් ආවද? දෙයියන් අඳුරේදී දැන් රොෂන් මාතලට අපි ඡන්දය දුන්නා.
ගහන්න ඇවිල්ලා බලකෝ එකෙක් එනවද මෙතෙන්ට කියන්නේ සෞභාගි දැක්ම මේ පේන්නේ මේ මේ බූලියෝලි බූලියද සෞභාගි දැක්ම තියෙන්නේ ඇතුලේ අපි ආනේ හැබැයි හැඳි ගෑවිලා ගියත් අයින ජීවිතේට ශාන්තියක් දෙන්නේ නැහැ මේ අතර අදත් විදුලි කප්පාදුව පැය පහක කාලයක් ක්‍රියාත්මකයි විදුලි බල මණ්ඩලයට ලබා දුන් ඩීසල් මෙට්‍රික් ටොන් දසදහසක ප්‍රමාණය හෙට දින වන විට අවසන් වන බවයි විදුලි ඉංජිනේරුවන් පවසන්නේ පිරිපහදුව වහපු නිසා දැන් දැවි තෙල් ටිකක් ඉවරයි වැඩිම වුණොත් දවස් 4කට 5කට පමණයි දැවි තෙල් ප්‍රමාණවත් संपूर्ण आंडला විදුලි බලයට අවශ්‍ය සමස්ත දැවිතෙල් ටික හැදුවේ අපේ පිරිපහදුව ආණ්ඩුවේක නැවැත්තුවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමට ශ්‍රී ලංකාව ගත් නිර්භීත තීරණය තමන් අගය කරන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නෝලන් මහත්මිය පවසනවා. ඒ අද විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා හමුවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් अमेरिकानु राज्य दिपार्थमेंतुए देशपालन काटियोतु पिलिबंद उपलेकाम विक्टोरिया नूलंट महत्मिय इये रात्रिये मिरटेट पैमिनिया ए ऐय मीट पेर आरंभकल बंगलादेश संचारे निमवा इंदियावेद संचारे किरीमेन अनतुरुवाई इये दिवेंट पैमिनी ऐय अद पेरवरुवे विदेश काटियोतु अमात्यांशेदी विदेश काटियोतु अमात्य महाचार्य जी.एल. पीरिस महताद हमूना अमेरिकावाई अपे अतर तीयने गोलिय वश्यन तीयन वेलंद संबंध्याक मेक अपे राज्यान देकातर तीयन संबंधता व्याक्वितराक निवे अपीट तीयने नुबिदिय है की निदहसा क्युवत ममहारी पौद्गलिक व्यापार अतरत लोकु संबंध्याक तीयनवा අපිට දේශපාලන නිදහස ආර්ථික නිදහසින් වෙන් කරන්න බෑ දෙකම එකක් ප්‍රජාතන්ත්‍රවාදී මූලික අංගයක් නිදහස් මැතිවරණ ක්‍රමය මම හිතනවා පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතුයි කියලා මේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ මම මේ දේ ගැන විදේශ කටයුතු අමාත්‍යවරයාගේත් අධිකරණ අමාත්‍යවරයාගේත් අවධානය යොමු කරන්න කැමති ඒ වගේම විදේශ මැතිවරයා මතක් කළා අපේ වාණිජ සම්බන්ධතා ගැන ඒ ගොඩක් ශක්තිමත් ඒ ගැන ඔබට මතක් කරන්න පුළුවන් ගත වෙච්ච කොවිඩ් සමයේදී ලංකාවේ දැන් මේ තියෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය අපේක්ෂා කරලා තියෙනවා. ඇත්තටම ඒක ගොඩක් අගය කරන්න ඕනේ. මේ අවස්ථාවේදී ශ්‍රී ලංකාව ගත්ත ඒ තීරණය ගොඩක් නිර්භය එකක්. ඉඩම් සංවර්ධන ආඥා පනතට අදාළ රෙගුලාසි කිහිපයක් පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද පැවැත්ුණා. වත්මන් රජයේ කිසිසේත්ම MCC කිවිසුම සඳහා මෙරටින් ඉඩම් ලබා දීමට කටයුතු කරන්නේ නැති බව අමාත්‍ය SM චන්ද්‍රසේන මහතා විවාදයට එක් වෙමින් ප්‍රකාශ කළා. කටකතාවක් කියනවා MCC කිවිසුම ක්‍රියාත්මක කරන්නද ඇමතුමා මේ සංශෝධනින් හර හදන්න කියලා. මොකද MCC කිවිසුමකට මේ රටේ එහෙම ඉඩම් දෙන එකක් මං ඉඳන් ඇමතිවරයා වශයෙන් දින්නම් කරන්නේ නැහැ කියන එක මම සාධික වෙනවා. ඒ වගේම මම දන්නවා කවදාවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඉන්නක මේක වෙන්නේ නැහැ කියන එක අපි පැහැදිලිවම දන්නවා. MCC කිවිසුමට නෙමෙයි මේ රට කාලයක් රටෙන් භාගයක් බෙදලා දීලා තිබුණා. ඒක අපේ හුඟක් දෙනෙකුට අමතක වෙලා. තමන්ගේ හිතවතුන්ට තමන්ට සලකන අයට නොමිලේ නිදහස් දීමනා පත්‍ර මගින් ඉතාම වටින මර්මස්ථාන වලින් ඉඩම් දෙන්න ඉඩම් නිදහස් කරන උත්සාහයන් කියන බව අපි හොඳට දන්නවා. තෙල් මිල නොදන්න වුණාට රජරට පළාතේ දේශපාලනඥයෙක් විදියට තමන්ගේ ප්‍රදේශයේ ගොවි ජනතාව අද ඉඩම දිහා බලාගෙන හූල්ලන ආකාරය ගැන ඇමතිවරයාට හොඳ අවබෝධයක් ඇති කියලයි මම නම් කල්පනා කරන්නේ. මේ ආපාලන ආණ්ඩුව කෙටුම්පත් කරපු පනතද ඔබතුමා ඉදිරිපත් කළේ. ඒක අපි අහටවත් දැක්කේ නැහැ. මම හුඟක් මහන්සිලා මේක හැදුවේ. අපි කිසිම කෙටුම්පතක් මගේ අහටවත් දැක්කේ නැහැ මම. නෑ ආණ්ඩුවේ නෝ මම ආණ්ඩුවේ අපි ඔක්කොම ආණ්ඩුවේ තවම ආපොයි ඔය විපක්ෂයට නම් අපි ගෑවෙන්නවත් දෙන්නේ නෑ ඔය කුණු විපක්ෂයට මේ ආණ්ඩුව ඉඩම් වෙන්දේසි කරුවෙක් බවට පත් වෙලා මේ රටට වෙලා තියෙන්නේ මේ ආණ්ඩුවෙන් මේ රටේ තියෙන ඉඩම් ටික බේර ගන්න කටයුතු කරන්න වෙලා තියෙනවා වාසුදේව ඇමතුමා මම දන්නේ නැහැ දැන් ඔබතුමා ඇමතුමා කියන්නද mantriතුමා කියන්නද කියලා අමාත්‍යුරේ ඉන්නවද නැද්ද කරුණාකරලා කොන්ද 50ක් ඇතුව අමාත්‍යුරෙන් ඉල්ලා අස්වෙන්න එහෙම නැත්නම් ජනාධිපතිතුමාට කොන්ද 50 තියෙන්න ඕනේ මෙතුමාම අස් කරන්න මධ්‍යම අධිවේගී මාර්ගයේදී අපි වන්දි ලබා දුන්නු. ඒකේ බහුතරයක්ම තියෙනවා වන්දි ටික ලබා ගන්න බැරුව ලෝ
ලෝකේ හමුදා මූලස්ථානයක් මං හිතන්නේ විකුරමු එකම රට විශාල ගනුදෙනු අතයට සිදු කරමින් මේ රටට විශාල හානියක් සිදු කරනවා වර්තමාන රජයේ අද මේ සමගි ජන බලවේගයකට එකතු වෙලා ඉන්න එක්සත් ජාතික පක්ෂයේ උදවියට සම්බන්ධය තමයි එදා උතුරු දිවිච්ච ඔය පුස්තකාල ගිනි තිබ්බේ අභූත චෝදනාවක් ඒක ජාතික පක්ෂයේ ඉඳලා සමගි ජන කියනකොට පොඩ්ඩක් නියම් කූම් කූම් ගන්නවා යාපනයේ පුස්තකාලයට ගිනි තියපු අපේ කවුරු හරි ඉන්නවනම් කරුණාකරලා දැන් ඔබතුමා නම කියන්න හරි බොහොම ස්තුති කරනවා ඉතින් එක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගය කියන්නේ දෙකක් නෙවෙයි එකයි ආයි බොක්කුද හිතපෙවුම තමයි ඉන්නේ අලුත් දෙයක් නෙවෙයි දසනායක මැතිතුමා මෙනේ මරුවා කියලා චෝදනා තියෙනවා මැතිතුමා ඔහුගේ හිටපු රියදුරා අමෝ දසනායකට ඇඟිලි දික් කරලා උනසලායිද නැහැ දැන් කරුණා අම්මන් මැතිතුමා පිල්ලයන් මැතිතුමාලා ඉන්නේ මෙතුමා ළඟ කණ්ණායමේ හොර අපිට මේ එල්ටීටී චෝදනාව දාලා මහවුන් රටවල් වලට අපේ ඉඩම් සම්පත් දෙනකොට වෙන රට වලට අපේ අවකාශය දෙනකොට අපේ දේපළ දෙනකොට පොඩි උන් දෙනවා අපේ ගොඩේ තියෙන ඉඩම් වලට රාජාවලිය මම ඊය පෙරලා පෙරලා හොයලා බලුවා කිසිම යුගයක මේ වගේ දුර්වල පාලකයෙක් ඉඳලා නැහැ තුම්බිය නෙමෙයි අද 10 12 බියක් රටේ ඇතිලා තියෙන හැමතැනම බිය දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත් හේතුද පීතෝ බෞතු ලෝකෝත රාජව බෞතු ධම්මිකෝ රජා ධර්මිස්සන රටට සස්සික භාවය ඇති වෙනවා ඒක ඇත්ත කතාවයි රෝටාබේ මහත්තයා ගැන මෙතන මේ කට්ටිය ද්වේෂයෙන් කතා කරනවා කියලා හලහල ඉන්නවා අද වැටේ හෙට වැටේ කියලා එහෙම වෙන්නේ නැහැ හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් ප්‍රතිපත්තියක් තමයි මේ ආණ්ඩුව දිගින් දිගටම අරගෙන යන්නේ ඉඩම් මත්පත් කර ගැනීම හොඳ නම් දරුව කප්පිටෙක් තමයි මේ බැසිල් රාජපක්ෂ මහත්තයා එතකොට අර පහුගිය කාලේ ලොකු සාකච්ඡාවක් ගියා එම්සීසී ගිවිසු මහරා ඇමරිකාවේ වික්ටෝරියා නූල්ලන් හීන් නූලෙන් අපේ රටට එනකොට මේ රටේ එම්සීසී ගිවිසුම පිළිබඳ ඉඩම් අලවිය පිළිබඳ මහා කටයුත්තක් සිද්ධ වෙනකොට ඒක ආපහු ඈවර කරලා විකුණන එක තමයි මේගොල්ලන්ගේ සිස්ටම් එක අදවන විට මෙරට එක් පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 9ක පමණ ණය කරුවෙකු වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසනවා වර්තමානයේ පවතින ආර්ථික අර්බුද වලින් ගොඩේමට වත්මන් රජයට නිසි සැලැස්මක් නැති බවටද ඔහු චෝදනා කළා ඒ සියත ටීවී ඔසේ ඊයේ රාත්‍රියේ විකාශය වූ ටර්නින් පොයින්ට් වැඩසටහනට සහභාගී වෙමි මූලිකම ප්‍රශ්න කීපය තෙල් ගෑස් මේ ඩොලර් අර්බුද විසඳා ගැනීම සඳහා වන විසඳුම් කොතනද තියෙන්නේ ආණ්ඩුවට බෑ ආණ්ඩුවට තේරෙන්නේ නැහැ විසඳනවා නම් තියෙන එකම එක ක්‍රමය මම යෝජනා කරලා තියෙනවා මේ බලතල ටික දෙන්න පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඇමතිවරු ඉන්නවා විශ්යන් පිළිබඳව දන්න අය බගකින් ගන්න පුළුවන් අය මේ පාලනේ තියෙනකම් මේ ලෝකේ කිසිම රාජ්‍යයක් මේක පිළිගන්නේ නැහැ මේ ආණ්ඩුවට යමක් කරන්න පුළුවන් කියලා පිළිගන්නේ නැහැ උදව් කරන්න කැමති නැහැ ඔබ ලක්ෂ 9ක් ණයයි දන්නවද එක් පුද්ගලෙක් ඔව් පවුලේ 5 දෙනෙක් හිටියොත් ලක්ෂ 45ක් ණයයි अमेरिकन पुरवेशियाल रटम नय करवागोल सत्यापो नय गिवे अभी गिवन पोलिक ओब आंडे इन संगउना मुतावट सरल कर आंडे इन संगउन नायक मम नायकत्व हो तन पशुपस दी संस्कृति विनस्करण मेरा अटे मिनी वहल भावे बलमेहर की पुद्गले क्वेश्चन की कारण අපි ලංකාවේ තියෙන දැන් නීතියත් එක්ක අපි ගමු වත්මන් ජනාධිපතිවරයා නෙමෙයි අපි සාමාන්‍යයෙන් ජනාධිපතිවරයෙක්ට දෝර කාලයට කලින් ඉලාස් වීමේ හැකියාවක් තියෙනවද එහෙම වුණොත් කවුද රට පාලනය කරන නායකයා බවට ඉන්න උතුරපත් වෙන්නේ අපේ ජියාඩ් ජයවර්ධන ජනාධිපතිතුමාගේ විවස්ථාවනේ දැන් තියෙන්නේ ඔව් ඩිගෝල් ක්‍රමයක ඒක අනුව ජනාධිපතිවරයාට ඉලාස් වෙන්න පුළුවන් ඉලාස් වුණොත් සති දෙකක් යනකම් අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ධුරේ වැඩ බලන්න අග්‍රාමාත්‍ය ධුරේ හිස්සලා තියෙනවා නම් කතානායක ඒක වැඩ බලන්න ඕන ඒ සති දෙක ඇතුළත පාර්ලිමේන්තුවෙන් වැඩිච බහුතර ඡන්දයෙන් එකගතාවයක් නැත්තම් ජනාධිපතිවරයෙක් තෝරාපත් කරගන්න ඕනේ ඉතිරි කාල සීමාවට. ප්‍රේමදාස ජනාධිපතිතුමා අභාප්‍රාප්ත වුණ වෙලාවේ විජේතුංග ජනාධිපතිවරයා එතකොට අගමැති වැඩ බැලුවා දවස් දෙක තුනක් යනකොට පාර්ලිමේන්තුවේ නිතරගෙන් අග්‍රාමාත්‍ය තනතුරට පත් වුණා. හැබැයි ඒකට මහින්ද රාජපක්ෂ මහත්මයාට බෑ. දෙවතාවක් ඔහු ජනාධිපති ධූරය දරලා තියෙන නිසා 20 වෙනි සංශෝධනයේ ඒගොල්ල ඉදිරිපත් කරත් බැසිල් ඇමතිතුමාට ඒ වගන්තිය තියාගන්න ඕනකම තිබුණා. එහෙම හිඩසක් ආවත් මහින්ද රාජපක්ෂ මහත්තයාට අපහු බෑ. වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පළව අදහස් කිහිපයක් දැන්. ජනතාවට දෙන සහන වල කිසිම කප්පාදුවක් නොකර විශේෂයෙන්ම කියන්නේ රජයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක කරන සාකච්ඡාවේදී මේ ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුත්ත ක්‍රමවත් කරන එක රජයේ වගකීමක්. එක පැත්තකින් ඉන්නවා ජෙප්පු
අනිත් පැත්තෙන් ඉන්න ටොයියෝ තව පැත්තකින් ඉන්න දැන් ෂෙප්පෝ කියලා ජාතියකුත් ඉන්න මේ සෙට් එකම අද විවිධ මතවල ඉන්නවා ඒ විවිධ මතවල ඉන්න මේ ජෙප්පෝ ෂෙප්පෝ ටොයියෝ ටික මේ ආණ්ඩුවට විවිධ චෝදනා සහ යෝජනා එකතු කරනවා විශේෂයෙන්ම පෙට්‍රෝලියම් ඇමති ගත්තොත් අවුරුදු 80 පැනපු මුත්ත කෙනෙක් අපේ ගෙදර හිටියා කියන්නේ මේ කියන පුවක් ගෙඩිය මෙතනින් කියලා ඊගාවට ආයෙ හොයන කොහෙද දියුවේ කියලා ඉතින් ඒ වගේ 60 පැනපු විශාල මුත්තල පිරිසක් කැබිනට් එකට දාගෙන ඔල් මොරන්දන් වෙච්ච සී කල්පනා වලදී මිනිස්සු ටික කැබිනට් එකට දාගෙන මේ වකුල් කරා මේ ඉදිරි කෙටි දින කිහිපයක් ඇතුළත අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟය ඊට අදාළ පොලිම සම්බන්ධ ප්‍රශ්නේ ඒ වගේම විදුලිය විසඳ කිරීම සම්බන්ධ ගැටලුවට නියත වශයෙන්ම විසඳුමක් ලැබෙනවා අපේ බලය ඔවුන්ට අපි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුල අපි පැවරුවාට ඒවුන් තේරුම් අරගෙන තියෙන්නේ ඔවුන්ට බලය තියෙනවා අපිට බලය නැහැ කියලා දැන් කාලය ඇවිල්ලා තියෙන්නේ අපිට තියෙන බලයක් පෙන්වන්න දැන් අපිට සමහරවල් ගෑස් නැහැ අපිට සමහරවල් ඉන්ධන ගන්න පොලිම ඉඳලා තියෙන පිට දේශපාලඥයෙකු හැටියට මේ අර්බුදකාරී තත්ත්වය තුල යම් රිදී එලියක් තිබෙන බවත් ඩීසල් ටික පෙට්‍රල් ටික ගහන්න හමුදාම යොදවන තත්ත්වෙට මේ රටපත් වෙලා තියෙනවා අපි එනම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිටත් ආණ්ඩුවට කියනවා කරුණා කළා ජනතාවගේ ප්‍රශ්න බැර විසඳන්න බැර නම් ඉල්ලාස් වෙන්න කියලා කියනවා දැන් ඉන්දියාවෙන් ඔන්න මොන හරි උදව්වක් කරා ඊට පස්සේ දැන් මොන හරි කළා IMF එකට ගිහින් මේ ප්‍රශ්න ටික විසඳයි ඒ කියන්නේ රට විකුණලා හරි විපක්ෂ කියන්නේ එහෙම විපක්ෂය ඕම තමයි කියන්නේ කවුද විකුණුවේ නැත්තේ විකුණලා හරි ගේම ගහනවා නේ නෑ නෑ විකුණලා හරි ගේම ගහනවා කියලා කතාවක් කිව්වේ නෑනේ මං වැරදි කතා කියන්න බෑ මම ආද පාටියක්ද තියෙන්නේ එතකොට නෑ 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 එහෙම පාටි බුණා කන්න බොන්න නැති නේ කන්න බොන්න නැහැ ඔය හමුදා සහ ආරක්ෂක අංශ වලට මොන නියෝග ආවත් ජනතාව පාරට බැස්ස දාක ආරක්ෂක හමුදාවල තුවක්කු ජනතා පැත්තට එල්ල වෙන්නේ නැහැ. ඒක ලෝක ඉතිහාසයේ තුල අපි දැකපු සත්‍යතාවය. රටේ කිසිම සම්පතක් කාටවත් විකුණලා එහෙම නැත්තම් පොරොන්දු වෙලා අපි නමුලේ පහසුකම් වලට ගිහිල්ලා නැහැ. ප්‍රශ්න ඇති කරපු කණ්ඩායම් අද ප්‍රශ්න ඇති කළ විවේචනය එල්ල කරාට විසඳුම් ලබා දීම. ඉතින් අපි විසඳුම් ලබා දෙන්න කටයුතු කරමු. ජනතාව 3-2 දීලා යන ගත්තා. මේ කට්ටිය 3-2 අරගෙන යන ගත්තා. ඒක තමයි මේ රජයට උනේ. මේ රජය නැවත නැවත කරන ප්‍රෝඩාව නතර කරන්න ඕනේ. අත්‍යවශ්‍ය භාණ්ඩ ලැබෙමින් තිනවා මාර්තු මාසේ අප්‍රේල් මැයි වෙන මාසවල ඉදිරි කාලයේදී ලොකු ප්‍රශ්නයක් වෙන්නේ ගෑස් තව දවස් කීපයක් මේ වගේ තත්ත්වයන් තියෙයි. හැබැයි ගෑස් ප්‍රශ්නේ ඉදිරියේදී විසඳෙනවා. අපි තෙල් ටික ගහගන්නෙත් පොලිමේ ඉඳලා. අපේ නෝනලා කඩේට ගිහිල්ලා බඩු ටික ගන්නකොටත් ඒ බඩු මිල දැනෙනවා. ඔබගේ කරන්ට් එක කැපුවට පස්සේ අපේ නිවස්වලත් කරන්ට් එක යනවා. පුළුවන් කෙනෙක් ඉන්නවනම් රට අරගෙන කරලා පෙන්නන්න මේ වෙලාවේ. කූඩෙල්ලටත් එල්ලුණාට පස්සේ ලේ රස එනවා නම් ඒක ගැලවෙන්න කොහෙත්ම කැමති නැහැ. අපි මේ ඇඟිල්ල දාලා කාල් ගාලා ඉතර ඇද්දත් මේක එන්නේම නැහැ අරකේ ඇලිලම ඉන්නවා. ඒ වගේ තමයි මේ වර්තමාන ආණ්ඩුවට. ආණ්ඩුවේ සැපේ ගත්තට පස්සේ මේ සැපෙන් මිදෙන්න කවුරුත් කැමති නැහැ. කුරුණෑකල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් සාෆි වැඩ තහනමකට ලක්ව සිටි කාලය තුළ ඔහුට හිමිවිය යුතු හිඟවැටුප් සහ දීමනා ගෙවීමට පියවර ගන්නා බව නීතිපතිවරයා අද අභියාචනා අධිකරණයට දැනුම් දුන්නා. වන්ද සත්කම් සිදු කළ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සේගූ ශිහම්දීන් මොහොමඩ් සාෆි මහතාට චෝදනා එල්ල වුණා. කෙසේ වෙතත් එම චෝදනාව අසත්‍ය බව අධිකරණයේදී තහවුරු වුණා. එම කාලය තුළ ඒ මහතා වැඩ තහනමකටද ලක් වූ අතර තමාට හිමිවිය යුතු හිඟවැටුප් සහ දීමනා ගෙවීමට කටයුතු කරන ලෙසට ඉල්ලමින් වෛද්‍ය සාෆි මහතා අධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළා. ඒ අනුව එම පෙත්සම අද විභාගයට ගත් අවස්ථාවේදී වෛද්‍ය සාෆි මහතා වැඩ තහනමකට ලක්ව සිටි කාලය තුළ ඔහුට හිමිවිය යුතු හිඟවැටුප් සහ දීමනා ගෙවීමට පියවර ගන්නා බව අද නීතිපතිවරයා අභියාචනා අධිකරණයට දැනුම් දුන්නා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ආයතන අධ්‍යක්ෂ ජෙනරාල්වරයා යොමු කර තිබූ ලිපියක්ද අධිකරණයට ඉදිරිපත් කරමින් අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා මෙම දැනුම් දීම සිදු කළා. එම ලිපියේ සඳහන් කර තිබුණේ වෛද්‍ය සාෆි මහතා වැඩ තහනමකට ලක්ව සිටි කාල සීමාව තුළ ඔහුට හිමිවිය යුතු මූලික වැටුප, දීමනා, ජීවන වියදම් දීමනා සහ අතුරු දීමනා ආදිය ගෙවීමට පියවර ගන්නා බවයි. රටේ නැති දේවල් පසුපස යාම තුළින් විශාල පීඩනයක් හටගන්නා බව SLT මොබිටෙල් ආයතනයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ කොළඹදී පැවති උත්සවයකට එක් වෙමින් මට හිතාගන්න බැරි මෙච්චර පෙට්‍රල් හිඟයක් තියෙනකොට මෙච්චර පෙට්‍රල් ගණන් ගිහිල්ලා තියෙනකොට ඇයි මෙතරම් වාහන තදබදයක් මහපාර ඔය ලෝකේ හැමතැනම අද වියසනයේ කිවිලා විශේෂයෙන්ම හුඟක් රටවල නැති දෙයක් තමයි ආරක්ෂාව අපිට ආරක්ෂාව තියෙනවා අපි ඒක ගණන් ගන්නෑ හැබැයි ලංකාවේ අපි අද කොච්චර ප්‍රශ්න තිබුණා බාහිරකත් නැතුව පාරේ බැහැරෙන්න පුළුවන් අපේ ගෑනු ළමයෙකුට පාරේ යන්න පුළුවන් කරදරයක් නොවි නමුත් අපිට තියෙන දේවල් අපි කවදාවත් ගණන් ගන්නෑ නැති දේ කියනමයි අපි හිතන්නේ ලොකුම පිළිලය නැති දේ සෙවීම වැරදි සෙවීම ඍණාත්මකව බැලීම අපේ රට අහත් කොට සැලකීම
දැන් රට වටා පුවත් කිහිපයක් කෙටියෙන්. ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ 70 වෙනි ගුණසමරුම උත්සවය කොළඹ නිදහස් චතුරස්ත්‍ර පරිශ්‍රයේදී ඊයේ පැවැත්ුණා. මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක්ද සහභාගී වී සිටියා. ඊයේ දිනට යෙදී තිබුණු ලෝක ජල දිනය නිමිත්තෙන් වෝටර්ස් ඒජ් ආයතනයේ තිරසාර කළමනාකරණ වැඩසටහන එළිදැක්වීමේ උත්සවයක් පැවැත්ුණා. මෙම අවස්ථාවට නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා හා කැනේඩියානු සහනාපති ඩේවිඩ් මැකිනන් මහතාද සහභාගී වුණා. රාජ්‍ය මාත්‍ය රුෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මැදිරිගිරිය දම්සෝපුර පාලම ජනතා අයිතියට පත් කර තිබෙනවා. මඩකලපුව කල්ලඩි පාලම අසල තිබී කාන්තා මල්සිරුරක් සොයාගෙන තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ කත්තන්ගුඩි පොලිසිය සිදු කරනු ලබනවා. මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බ දෙකක් හා ලක්ෂ 70ක් වටිනා විදුලි හා නිවාස ඉදිකිරීම් උපකරණ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු කඩවත පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. මේකමුව කලපුවේදී රේගුවට අයත් බෝට්ටුවක් ගිනිගෙන තිබෙනවා. දීවර ජනතාවගේ ආම්පන රසක් ගින්නෙන් විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. සිංහල අලුත් අවුරුද්දට පෙර නව අයවැයක් එයිද? මේ පිළිබඳ තොරතුරු අප සූදානම් රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් ගෙනෙන්නට. රාත්‍රී 9:30 ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් තවත් ප්‍රවෘත්ති කිහිපයක් ඔබ වෙත අප ගෙනෙන්නට සූදානම්. බිලියන 6ක කොකේන් අතරංගුට ගැනීමත්, ඒ වගේම අහස උසට යන භාණ්ඩ මිල පිළිබඳවත් සතුසේ ඇත්තටම සහල් තිබෙනවද? මේ පිළිබඳවත් අපි ඔබට තොරතුරු කියන්නට සූදානම්. පොහොර නැව ආයේයිද? මේ පිළිබඳවත් රාත්‍රී 9:35 ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් ඔබට තොරතුරු කියන්නට අප සූදානම්. එම ප්‍රවෘත්තියත් සමගින් අප සූදානම් වන්නේ ඔබෙන් සමුගන්නට. සුබ සන්ධ්‍යාවක්. රාත්‍රී 9:35ට යලිත් හමුවෙමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.